රසදී හා ජලයේ වෘෂ්ටිකාදතික වෙනස් පිළිබඳ සාකච්ඡා කරන්නයි අද අපේ සූදානම. මේ පේන්න තියෙන්නේ ජලබඳුනක් ඇතුළට සිහින් නලයක් ඇතුල් කරපුවම වෙනදි. මොකද වෙලා තියෙන්නේ? නලය ඇතුළේ තියෙන ජල මට්ටම ඉහළ ගිහිලා නේද? මේකත් අපිට පෘෂ්ටිකාදතියෙන් පැහැදිලි කරන්න පුළුවන්. ඔයාලට මේ රූපේ දිහා හොඳින් බැලුවොත් පේනවා නලයයි ජලයයි ස්පර්ශ වෙන තැන ජලය ඉහළට ඉස්සිලා තියෙන්නේ. මෙහෙම වෙන්නේ පෘෂ්ටිකාදතිය නිසා. ඔයාලට හොඳින් බලපුවහම පේනව නේද? නලය ඇතුලේ එසවිලා තියෙන ජලකඳේ ජලමාවකය අවතල ස්වරූපයක් ගන්නවා කියලා. මේක වෙන්නේ පෘෂ්ටිකාදතිය නිසා. පෘෂ්ටිකාදතික බලසටහනක් ඇඳලා අපි මේක ගැන පොඩ්ඩක් විස්තර කරගමු. මේ රූප සටහනින් පේන විදිහට ජලමාවකයත් වීදුරු පෘෂ්ඨයත් ස්පර්ශ වෙන තැන තියෙන ටී බල, ඒ කියන්නේ පෘෂ්ටිකාදතික බල සියල්ලම ඉහළට තියෙන්නේ. මේ නිසා ඉහළට බලයක් ඇති වෙලා ජලකඳ ජල පෘෂ්ඨයට වඩා ඉහළට අවිල්ල තියෙනවා. මේ නිසා තමයි ජල භාජනයක් ඇතුළට සිහින් නලයක් දාපුවාම ජලකඳ එසවෙන්නේ. දැන් මේ පේන්න තියෙන්නේ රසදිය භාජනයක් ඇතුළට සිහින් නලයක් දාපුවාම වෙනදි. ඔයාලට හොඳින් බලපුවාම පේනවා නලයේ ඇතුළේ තියෙන රසදිය කඳේ මට්ටම නලයෙන් පිටත තියෙන රසදිය මට්ටමට වඩා පල්ලෙහෙන් තියෙනවා. මේකට හේතුව වෙන්නේ පුෂ්ටිකාදතිය. ඔයාලට තව ටිකක් හොඳින් අත්දැකීම් කළොත් බලා ගන්න පුළුවන් නලයේ පිටත බිත්තියත් රසදියත් අතර ස්පර්ශ වෙන ස්ථානයේ පහළට නෙරලා තියෙනවා. ජලබඳුනට සිහින් නලය දාලා තියෙනකොට මොකද වෙලා තිබ්බේ? ඒක ඉසවිලා නේද තිබ්බේ? ඒුණාට මෙතන වෙලා තියෙන දේ ඔයගලන්ට පේනවද? මේ සංසිද්ධියෙන් අපි පෘෂ්ටිකාදතියෙන් තව ටිකක් හදාරලා බලමු. මේ දක්වලා තියෙන රූප සටහනෙන් ඔයගලන්ට පේනවා නලයේ ඇතුළේ තියෙන රසදිය කඳේ මාවකය උත්තල ස්වරූපයක් ගන්නවා. මේ මාවකයයි වීදුරු පෘෂ්ඨයයි ස්පර්ශ වෙන තැන තියෙන ටී බල, ඒ කියන්නේ පෘෂ්ටිකාදති බල ලකුණු කරොත් ඒව තියෙන පල්ලෙහාට. මේ නිසා තමයි නලයෙන් පිටත තියෙන රසදිය මට්ටමට වඩා නලයේ ඇතුළේ තියෙන රසදිය මට්ටම පල්ලෙහාට ගිහිලා තියෙන්නේ. ඔයාලට මේ පේන්න තියෙන්නේ පැතිලි වීදුරු දහඩුවක් මත දාපු රසදිය බිඳුවකුයි ජල බිඳුවකුයි. ඔයාලට පේනවා ඇති ජල බිඳුව පැතිරලා තියෙනවා, රසදිය බිඳුව එක්කසු වෙලා තියෙනවා. මේක ගැන විද්‍යාත්මක හේතුව අපි පොඩ්ඩක් සාකච්ඡා කරලා බලමු. රසදිය බිඳුවක් පැතිලි වීදුරු දහඩුවක් මත දාපුවම ගෝලාකාර විදිහට එක්කසු වෙලා තියෙන්නේ. රසදිය අණු හා රසදිය අණු අතර තියෙන ආකර්ෂණ බලය රසදිය අණු හා වීදුරු අණු අතර තියෙන ආකර්ෂණ බලයට වඩා ප්‍රබල නිසා. ඒ වුණාට ජල බිඳුවක් වීදුරු තහඩුවක් මත දාපුවාම පැතිරලා තියෙන්නේ ජල අණු හා වීදුරු අණු අතර තියෙන ආකර්ෂණ බලය ජල අණු හා ජල අණු අතර තියෙන ආකර්ෂණ බලයට වඩා ප්‍රබල නිසා. මේ දැක්වෙන රූප සටහනින් ඔයගොල්ලන්ට පේන්නේ රසදිය බිඳුවේ ස්පර්ශ කෝණය හා ජල බිඳුවේ ස්පර්ශ කෝණය අතර තියෙන වෙනස. ඔයාලට පේනවා රසදිය බිඳුවේ ස්පර්ශ කෝණය මහා කෝණයක්, ජල බිඳුවේ ස්පර්ශ කෝණය සුළු කෝණයක්. මේ තියෙන්නේ නලයක් ඇතුළට දාපු රසදිය කඳ. ඔයාලට පේනවා ඇති මේ රසදිය කඳේ මුදුන උත්තල ස්වරූපයක් ගන්නවා. මේක වෙන්නේ පෘෂ්ටිකාදතිය නිසා. අපි රසදිය හා ජලයේ පෘෂ්ටිකාදතික වෙනස් පිළිබඳව සාකච්ඡා කළා. ඉස්සරහදී විද්‍යාත්මක කරුණු සහිත මේ වගේ වීඩියෝ පැටයකින් හමු වෙමු.